ආයුබෝවන් අද දවසේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ඔබ සමග කතා කරන්නට හිතුවා ඔබට පේනවා මම රූම් එකේ නෙමෙයි ඉන්නේ මගේ මයික් මොකුත් නැහැ එළියේ ඉන්නේ නේද ලොක්ඩවුන් එක අපේ ජීවිතවල ලොකු වෙනසක් කරමින් තිබෙනවා ඒ වෙනසට ඇත්තටම අපි එක පැත්තකින් ආසා වෙන්න ඕන නේද පොඩ්ඩයි එළියට ඇවිල්ලා ගහකොළ දිහා බලාගෙන මේ වගේ වීඩියෝ එකක් කරන්නට සිදුනේ ලොක්ඩවුන් නිසා දැන් මම ඉන්නේ ඇත්තටම ලොකු සොකර් මේ ෆුට්බෝල් स्टेडियम एक मे फैवलियन एक कौरुत नति तनक इतोट मट उबट कथा करेसी दंग अभी सामने विशेष तरुण तरुण अंत वर्तमान तीन गेटल तरुण तरुण इतर बहु आट तीन गेटल वक्तमाई उब जेसु सुहांसेव दनगत्ता दनगत्तर पसे यां सभावकट अतलूना ये सभावतुल वर्धने वेनवा එතකොට බැරි වෙලාවෙවත් ඒ සභාව වෙනස් කිරීමට ඔබට සිදු වුණා නැත්නම් ඒ සභාව හැරදාලා වෙන සභාවකට යන්නට ඔබට සිදු වුණොත් එක වරදක්ද ඔබ සිටින්නේ වැරදි ගැනීම කරන මේ කල්ටික් පසුබිමක නම් සභාවක නම් ඔබට හැම වෙලාවෙම ස්ටේජ් එක ඇහෙනවා මේ සභාව තමයි හරි මේක තමයි හොඳම සභාව. තව එකක් ඔබට තව සභාවක් එක්ක ගණදෙනු කිරීමට තව දේවදාසෙක් එක්ක ගණදෙනු කිරීමටවත් නැත්නම් වෙන සභාවල එක සම්බන්ධකම් නැහැ. මේවා තමයි මේ කල්ට් වල ප්‍රධානම ස්වභාවයන්. ඒ වගේම ස්ටේජ් එක බලපුවාම අර අර ජෙනරල් වගේ තමයි. ඒක වෙනම ෆික්ෂනල් මේ ලෝකයා බයිබලේ උගන්වන 이르දා දේශනාව අහපුවාම එයාලා එක එක දේවල් දැන් මිනිස්සු යනවා හාස්කම් බලන්න ඒ තැන් වලට. පුදුම දේවල් අපේ පාස්ට් ස්ටේජ් එකට ආපුවාම කට්ටිය නිකන් සිස්ටලා ඊගල වේවුලනවා පෙරලෙනවා ඒකනේ මම ඉන්නේ තේනවා ජේසුස් වහන්සේ මොනවද කිව්වේ මේ මේ බයිබලේ මොකද ජේසුස් වහන්සේ කිව්වේ හාස්කම් පුදුමද ලකුණ ලකුණද මේ ලකුණු හොයන උන්ට මොනවද ජේසුස් වහන්සේ කිව්වේ ඇඩල්ටරස් විකට් ජෙනරේෂන් කියලා කාම මිච්ඡාචාරි ජේසුස් වහන්සේ කටින් කිව්වේ මම නෙමෙයි මේ මේ සයින්ස් හොයන අයද කාම මිච්ඡාචාරි විකට් කියන්නේ දුෂ්ට પરම්පරාව කියලා ජේසුස් වහන්සේම කියන උඹලා මේ සයින්ස් හොය හොය එනවා කියලා දෙනව නේද ඒ කාලෙත් ඔය වගේ අය හිටියා එතකොට ඔබ ඉන්නේ වැරදි ස්වභාවක නම් ඔබට තේරෙන්නේ කොහොමද වැරදි ස්වභාවක් කියන්නේ නිකන් හැම මේක අහලා අනේ ඔබේ අහිංසක දේවදාසයට වද දෙන්න එපා දෙනව නේද හොඳට තේරුම් ගන්න ඔබ ඉන්නේ අතහැරීමට සුදුසු ස්වභාවද කියලා ඔබ ඉස්සලාම තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ සභාවේ කන්ට්‍රෝල් එක එක්කෝ අපි කියනවා දේවදාසයා ඔබේ දේවදාසයා ප්‍රධාන අකුරු තුනකට හිර වෙලා ඉන්න ඕන මේකෙන් එකක් වෙන්න පුළුවන් ග්ලෝරි ගෝ මේ මේ 3G's කියලා අපි කියන්නේ G තුනක් පළවෙනි එක තමයි ග්ලෝරි මහිමය මම ජෙනරල් ය මම ලොක්කය මම අරූය මගේ තාත්තා හරය කියාගෙන මේ ස්ටේජ් එකේ දේශනා නෙමේ තියෙන්නේ මේ සභාපාලකතුමාගේ මේ ලොකුකම් තමයි ඔබ අහන්නේ ඉරිදාට. එයා එයාට කොච්චර ලැබිලා තියෙනවද කවුද ආශ්‍රය කරේ මේවා තමයි ග්ලෝරි ග්ලෝරි හැම වෙලෙම ප්‍රොමෝෂන් තමයි යන්නේ. අනිත් එක තමයි ඔබ හොඳට අවබෝධ කරගත යුතු දේ තමයි නායකයෙක් කියන්නේ බයිබලේ පවතින නායකයෙක් කියන්නේ දේශපාලකයෝ නෙවෙයි. අද සභාවේ දේශපාලකයෝ නෙන්නේ. තේරෙනවද? මේ 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 අද බලපුවම සභාවල් නෙමෙයි දේශපාලනයක් කියන්නේ සභා දේශපාලනය කියලා අපි කියන්නේ. එතකොට මම ඔබට දෙයක් කියන්න මේ මේ නිව්යෝක් වල හොස්පිටල් එකක කාලයක් මේ මැරෙන අයත් එක්ක කටයුතු කරපු ડોක්ටර් කිම් කියන කෙනෙක් කොරියන් ජාතිකයෙක්. එයාට මට අහුම්කම් දෙන්නට අවස්ථාව ලැබෙනවා. ඔහු මේ වරක චීනේ ගියාලු මේ මේ චීනෙන් එයාට ආරාධනා කෙරුවලු කිතුණු අය ඉතාමත් රහසින් චීනට ඔබ ක්‍රිස්තියානි මිෂනාරි කෙනෙක් කියලා කිව්වොත් අත්අඩංගුවට අරගෙන සමහරට මරන්න පුළුවන්. ඉතාමත් රහසින් ගියාලු මේ කිතුණුවන් දුක් විඳින කිතුණුවන්ව බලන්න. මෙයාලා අන්ඩර්ග්‍රවුන්ඩ් වල ඉන්නේ. ඒකනේ ශ්‍රී ලංකාවේ මම හැම වෙලෙම කියන්නේ අපිට කිතුණුවන්ට නිදහස තියනවා කියලා. අන්ඩර්ග්‍රවුන්ඩ් වල ඉන්නේ. ඒ කියන්නේ පොළොව යට ඉන්නේ මෙයාලගේ සභාවල්. මෙයාලගේ සභාවල් නමස්කාරය යද්දී දේශනාව කරද්දී හතර පහ දෙනෙක් ඒ ගෙවල් යට අන්ඩර්ග්‍රවුන්ඩ් මේවා යට මේ කැරකෙනවා පොලිසිය එනවාද කියලා බලන්න. සමහරට ඇවිල්ලා අල්ලගෙන යනවා. සභාපති එතකොට මෙච්චර මේ 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 සභා
සභාවවලට පීඩාවක් තියෙන චීනේ මේ ඩොක්ටර් කිම් කියන කෙනා මම ඇත්තටම වාසනාවන්තයි ඔහුගේ කටින්ම ඔහු ළඟ ඉඳගෙන මට අහන්නට හම්බුණා. ඔහු කිව්වා ඔහු ගියා මේ නායකයෝ ටිකක් හම්බෙන්න මේ සභාවල විඳින දුක බලන්න ගියාලු. ඊට පස්සේ එයාපෝට් එකට ඇවිල්ලා යාළුව එක්කන් ගියාලු ඈත තැනකට ගියාම ගමක මේ වගේ පීඩාව ලස්සේ කිතුණු අය ජේසුස් වහන්සේව නමස්කාර කරනවා. එයාලට ආගමික නිදහස නැහැ. ඇයි කොමියුනිස්ට්වාදේනේ කොමියුනිස්ට්වාදේ තියෙන්නේ. මේ කොමියුනිස්ට්වාදේ කියන මහා ජරාව තමයි රටවල් පාලනය කරන්නේ. මමත් කොමියුනිස්ට්වාදී කියලා හිටිය කාලයක් මම දන්නවා ඒකේ තියෙන මේ බරපතලකම. මම කොමියුනිස්ට්වාදී වුණ ගමම්ම මට ඊගාවට ඕන වුණේ මොකද්ද? මේ සභාවට එරෙහිව කැරල්ලක් මෙහෙවන්න. මොකද කාල් මාක්ස් කියන්නේ ආගම කියන්නේ අබින් කියලා. ඒක ඒක අද කතා කරන්නේ අපි වෙනම කතා කරමු. කොමියුනිස්ට්වාදී ගැනත් මම කතා කළ යුතුයි පසු කාලයකද. මොකද තරුණ ප්‍රජාවන් මේකට පුදුම විදිහට හවු වෙනවා. මමත් හවු වෙන නිසා මම කියන්නේ. එතකොට දැන් මේ ඩොක්ටර් කිම් එතනට ගියාට පස්සේ එයා ඉන්නවලු ගොඩක් අය සමහර අය නමස්කාර කරන්නේ කොහොමද දන්නවද? මෙහෙම අත් දෙක උස වෙන සද්ද නැහැලු. සයින්. එහෙම නමස්කාර. එයා බැලුවලු කෝ සද්දේ කියලා. සද්ද කරන්න බෑ එයාලට. එයාලා ඔක්කොම එකතු වෙලා සද්ද නැතුව මෙහෙම ඉඳගෙන අහමම කරනවා. එයාලා අපි දැන් නමස්කාරය පටන් ගමු කියලා හෑන්ඩ් සිග්නල් වලින් කරන්නේ. තේරෙනවද ඔබ කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනද ඔබේ සභාවල් ගැන ඔබ ඉන්න තැන් ගැන? මම මේකයි කියන්නේ. හැබැයි ඒ වගේම අද ශ්‍රී ලංකාවේ පවතින මේ නිදහස අරගෙන හොර ජාවාරංකාරවත් සභාවල් කරනවා. ඒකයි ඔබ මේ අපි කතා කළ යුතු දේ කතා කළ යුතු. දැන් අද ඒකයි මේක පොඩ්ඩක් දික්වේ හොඳට බලන්න ඔබට වටිනවා. එතකොට මේ ડોක්ටර් කිම් කිව්වලු මට අවශ්‍ය ඔයාලගේ නායකයා බලන්න. ඔයාලා නායකයා බලන්න කියලා. ඊට පස්සේ කිව්වලු එයා අර තැනක ඉන්නවා ඔයාව එක්කගෙන යන්නද කියලා එක්කෙනෙක් එක්කගෙන ගියාලු. දැන් මෙයා හිතවලු මේ දැන් මෙයා හොයලාලු ගියේ මේ නායකයා කියන්නේ මුළු චීන කිතුණු අයටම ලොක්කා. කී දෙනෙකුටද ඔබ දන්නවද? මිලියන 20කට වැඩි අධික ක්‍රිස්තියානි ජනතාවට නායකයා වූ. ආයි මම කියන්නම් ඔබට අහුන් නැත්තම් මිලියන 20කට එහා අන්ඩර්ග්‍රවුන්ඩ් චර්චස් වල මේ පීඩා විඳින හිරබත් කන කිතුණුවන්ගේ නායකයා. ඔව්. මොව හම්බෙන්න ඉතමත් රහසින් එක්කගෙන ගියලු. මොව හිතවලු දැන් රවුල තියාගෙන ඉන්න හොඳ බොඩිගාඩ්ස්ලා එක්ක ඉන්න හොඳ නායකෙක් වෙන්න ඕන. මොකද මේ තියෙන තත්ත්වය අනුව කියලා. අරගෙන ගියාලු. ගිහිල්ලා මේ 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 මෙහෙම ඇතුළට යන්න කියලා යවලු. මේ යනවලු ගේ ඒ බිල්ඩින් එකේ කවුරුත් නැහැලු. ඊට පස්සේ කුස්සියක් තිබුණලු. මුළු තැන් ගියා කුස්සියකට ගිහලා ඉදී එක්කෙනෙක් බිම මේවා කර කර පාන් කෑලි ඇහිඳ ඇහිඳ එයාලා ඉස්සල්ලා තිබිච්ච මේ රැස්වීමක මේ මේ එතන ඒක සුද්ධ කර කර නිකන් හරි නෝමල් මිනිසෙක් ඉන්නවලු වකු ගෙහිලා. මේ එයා ආපු ගමන එන මොකද්ද කියන අහිංසක හිනාවත් දාලා ඔයා ડોක්ටර් කිම්ද කියලා ඇහුවලු. ඔව් මේ මම ආවේ අහවල් පුද්ගලයව හම්බෙන්න මිලියන 20කට නායකෙක් වෙලා ඉන්නවා එයාව හම්බෙන්න මම ආවේ කියලා කිව්වලු. මට මේක ડોක්ටර් කිම් මේ බෙදාගද්දි මා මගේ මේ ගූස් බම්ස් ආවා මගේ මයිල් මේ මේ මොනවද කියන්නේ මේ රෝම කූප කෙලින් වුණා. ඔහු කිව්වලු ડોක්ටර් කිම් ඉතාමත් ගෞරවයෙන් ඒ මමයි කියලා කිව්වලු. මම බැලුලු what මිලියන 20කට මේ නායකයෙක්ද මේ? බිම මේවා කර කර මූණේ නායකකමක්වත් නැහැ. ඊට පස්සේ ડોක්ටර් කිම්ට නායකත්වයේ තියෙන සම්පූර්ණ ඒ මනස ඒ අයිඩියා එක ඔහුට එදායින් පස්සේ නැති වුණාලු. ඔහුට කට උත්තර නැතුව ගියාලු. මොහු කාලයක් තිස්සේ කිතුණුවන් වෙනුවෙන් පෙනී සිටමින් නායකත්ව දෙමින් හිරබත් කමින් ඉන්න නායකයෙක්. ඔබ තේරුම් ගන්න සභාව හැම සභාවම දාලා යන්න ඒක අයි තියන්නේ ඉස්සල්ලා ඔබ තේරුම් ගන්න ඕන. මං කිව්වේ 3G's glory කියන එක පාස්ට නැත්නම් ඒ නායකයා සභාවේ ඔහුට මොන හරි මානසික ප්‍රශ්නයක් තියෙනවද? මෙන්ටල් කේස් එකක් තියෙනවද? තමාව ප්‍රොමෝට් කර ගැනීම මම තමයි හොඳම එක්කෙනා මම තමයි හොඳම එක්කෙනා මම තමයි හොඳම දේශනාකාරයා මම තමයි හොඳම නමස්කාර කරන කෙනා ඔහොම ලෙඩක් මානසිකත්වයක් එනවා ටික දවසක් යද්දි මිනිසුන්ට. ඊට පස්සේ ඊගව තමයි gold සල්ලි වලට හවු වෙනවා. මොකද glory gold සල්ලි වලට හවු වුණාට පස්සේ ඔබට තේනවා සභාව සල්ලි වලට තමයි දුවන්නේ. හැමදාම දේශනාව මොකද්ද? දසෙන් කොටස කියයි මේවා කියයි සල්ලි සල්ලි සල්ලි. ඒ වගේම සල්ලි පාවිච්චි කරමින් දේවදාසයා ඔයාලගේ සභාව තුල
සම්පූර්ණ ගේමක් ගහනවා කියලා පේන්න ඕන. පැහැදිලිව නැතුව නිකන් බොරුවට මේ සබල් දාලා යන්න හදන්න එපා. මේව ඔක්කොම හොඳට පේන්න ඕන. ඉස්ලාම මොකද ග්ලෝරි සබාව තුල දෙවියන් වහන්සේගේ නාමයවත් බයිබලේවත් නෙමේ එස වෙන්නේ පුද්ගලයෙක්. තුන්වෙනි ජී එක තමයි ගර්ල් ග්ලෝරි ගර්ල් ගෝල්ඩ්. තේරුණාද? ගෝල්ඩ්. එතකොට ගෝල්ඩ් කියන එක සල්ලි ගැන අපි කතා කරුවා. ගර්ල් කියන එක ඒ කියන්නේ ඔබේ දේවදාසයා අනිවාර්යෙන් ඔබේ නායකයා ඔබට සාක්ෂි තියෙන්නට ඕන. නිකන් මේ දේවදාසයා සිස්ටර්ලා කෙනෙක් එක්ක කතා කර කර හිටියා නැත්නම් පාස්ටර් ඔයාලගේ සභාවේ දේව මේ මේ සිස්ටර්ලා එක්ක ඉන්නවා එහෙම එහෙම තීරණ වලට එන්න එපා. දේව සේවයේදී යාලට එහෙම ගණදිනු කරන්නට වෙනවා. නමුත් ඔබ ප්‍රධාන ලෙස ඔබට සාක්ෂි ඇතිව ඔබට දැනගන්නට පුළුවන් වෙනවා එක්ක ඔබ දකින්නවා නැත්නම් ඔබ විශ්වාස කරන අය දකින්නවා මේ ඇසින් දුටු සාක්ෂි එකක් දෙකක් නෙවෙයි තුන හතරක්ම ඔබට සනාථ වෙන්න ඕන. මොහු කාම මිච්ඡාචාරයට හවුලලා ඉන්නවා කියලා සමහර අයට වයසට යන්න යන්න ලොකු ලොකු මිනිසුන්ට මේ සර්කිට් එනවා. සමහර විට හොඳට පාවිච්චි කරපු මිනිස්සු හොඳට දේව ධර්ම උගන්නපු මිනිස්සු සල්ලි එද්දි මේවෙද්දි ඕනම මිනිස්සුෙකුට මේක වෙන්නට පුළුවන්. ඒක කියලා ඔබ ඔබේ ආත්මේ මේ මිනිසුන්ට ලියලා දෙන්නට ඕනේ නැහැ. මේක තමයි වැරදි. මිනිසෙක් අපි හිතනවා එයා තමයි හොඳම කෙනා. තේරෙනව නේද? මේක මේ ඔබ එතනට එන්න එපා. සමහර අයට වෙනම විනිශ්චයකට මුහුණ දෙන්නට වෙනවා. ඒක ඔවුන් ඔවුන්ව විවේචනය කරන්නටවත් ඔවුන්ට එරෙහිව කැරලි ගහන්නටවත් යන්නට එපා. මම කියන්නේ මේ සබාවෙන් ඇයින් වෙන්න අවශ්‍ය නම් මේ දේවල් ඔබ මේ බලාගෙන ඉන්න ඕන. අනිවාර්යෙන් කාම මිච්ඡාචාරයට හවු වෙලාද? ඒ කියන්නේ කෙලින්ම ඒකට දේවදාසේ කවුනා කියන්නේ ඔබ ඉක්මනින් මේ දැන් මේ තුන දකින්නවා. හරි. ඊළඟ ඉරිදා ඔබට මේවා වෙනවා. පාපේ නායකතුමාට ඔය 3G's තියෙනවා. ඒ කියන්නේ ගෝල්ඩ් ග්ලෝරි ගර්ල් ඔය තුනටම හවු වෙලා ඉන්නේ. හරි. දැන් යන්න ඕනද? නෑ නෑ නෑ. එහෙම හදිසි තීරණ ගන්නට එපා. ඕනම මිනිස්සෙක් එතනට වැටෙන්නට පුළුවන්. ඔබ ඉස්සලා කාලයක් අරගෙන ඒ මිනිස්සයා ගැන යාඥා කරන්න. පොඩක් ඉවසගෙන ඉන්න ඒ මිනිස්සයා ගැන ටික දවසක් බලන්න. හැබැයි බලාගෙන ඉඳී එන්න එන්නම මේක වැඩි වෙනවා නම් තත්ත්ව බරපතල නම් නංගි මල්ලි එතනින් එහාට ඔබට තීරණයක් ගන්නට වෙනවා. සභාව කියන්නේ මේ 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 ක්ලබ් එකක් නෙමෙයිනේ. මේ 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 මොකද සුභ සාධන සමාජ ක්ලබ් එකක් නෙවෙයි. ඔබ සභාවේ ඉන්නේ ඇයි? ආත්මික වර්ධනේ ප්‍රධානම දේ ඔබේ ආත්මික සංවර්ධනය. ආත්මික සංවර්ධනේ නෑ සභාවේ ලොක්කටම යකා ගහලා නම් යක්ෂයා මේවා කරලා නම් ඔහු මේ තුනකට හවු වෙලා නම් තව අපිට කතා කරන්න පුළුවන්. මම මේ අද තුනයි ගත්තේ. තව තියෙනවා මේ මේ ඔබට සලකුණු විශේෂයෙන් ගොඩාක් මේ මැනිපුලේෂන් කියන එක සභාව තුළ ඔබට පේනවා. එකපාර ඔබේ නායකයා වෙන කෙනෙක් වෙලා වෙනස් වෙලා එකපාර වෙනස් වෙලා මෙයා කරන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත නෙවෙයි උගන්වන්නේ බයිබලයට අනුකූල නෙවෙයි කියලා ඔබට පැහැදිලිව ඔබට දැනෙන්න ඕන. ඒ වගේම ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඔබ හදිස්සියේ තීරණ ගන්න නැතුව ඔබ අනිවාර්යෙන් දන්න දේව ධර්මයේ දන්න එහෙම නායකයෙක්ගෙන් ඔබ අහන්න ඕන. මොකද නායකත්වය කියන එක මම ඉස්සරහට කතා කරන්න යනවා. ඔබේ ජීවිතේට නායකත්වය හරි නායකත්වය කොච්චර බලපානවද කියලා මම තව වීඩියෝ එකක් කරනවා. ඒකයි මේක වැදගත්. විශේෂයෙන් තරුණ කාලේ ඔබට හරි නායකයෙක් ඉරියේ නැත්නම් ඔබ ඔය හැම ජෝකර්ලම නායකයෝ කරගත්තොත් ඔබේ ජීවිතේ ජෝක් එකක් තමයි. ඔබ කවදාවත් ජීවිතය ගැන සීරියස් වෙන්නේ නැහැ. ඒ නිසා නංගි මල්ලි හොඳට ප්‍රවේසම් වෙන්න මේ මේ තුනට හවු වෙලා නම් ඔබේ සබාව හරි මේක ඔබට තේරෙනවා නම් මේ දෙවියනවාසේ කැමත නෙමෙයි වෙන්නේ කියලා ටික කාලයක් යාඥා කරලා හිමීට කැරලි ගහන්නට යන්න එපා. සභාව තුල එතකොටම සමහර තව කණ්ඩායමක් ඇති එකතු වෙලා ඔබට සමහර විට දැනේ එයාලට ඕනේ මොකද මේ දැන් පේනවා මේ වැරදි පේනවා දේවදාසයා මේ කරගෙන නායකයා කරන දේවල් ඔවුන්ට පේනවා ඔවුන්ට හිතෙනවා එකතු වෙලා කැරල්ලක් ගැහුවොත් හොඳයි කියලා. ඔබ ඒ වලට යන්නට එපා. සමහර විට සමහර මිනිස්සු ඒ විදිහට ඔබව පාවිච්චි කරන්නට පුළුවන්. ඒවලට හවු වෙන්නට එපා. ඔබ ඉතාමත් ගෞරවයෙන් හොඳට යාඥා කරලා බලලා හෙමීට තේරෙනවද යාඥාවෙන් ඊළඟ හොඳ සභාවක් ඔබ තෝරා ගැනීමට ඉතාමත් අවශ්‍යයි. දැන් ඊළඟ සභාව තෝරාගද්දි කොහොමද තෝරගන්න ඕනේ? හාස්කම් බලලද? නැත්නම් නමස්කාරයේ බලලද? බල්ටි ගහන ඒවා බලලද? ආත්මික සුදාත්මෙන් වංශය ඇවිල්ලා එහාට මෙහාට දුවන ඒවා බලලද? නැහැ. ඊළඟ සභාව ඔබ එනම් තෝරගන්නව නම් තෝරගන්න ඕනේ. ඔය මොකුත් නැති වෙන්නට පුළුවන්. හොඳ මියුසික් නැහැ. මේ මේ
ලොකු හාස්කම් නැහැ, සද්ද බද්ද නැහැ. හැබැයි දේව වචනේ හරියට උගන්නන මිනිස්සෙක් සමහරට එයා වයස වෙන්න පුළුවන්. සමහර විට එයා YouTube එකේ නැති වෙන්නට පුළුවන්. එයාට ඔය ජෙනරල් අරමයා පට්ටන් නැති වෙන්නට පුළුවන්. අහිංසක ගමක ඉන්න මිනිස්සෙක් වෙන්නට පුළුවන්. තේරෙන නේද? හැබැයි ඔහු දේව වචනේ නිවැරදිව උගන්නනවා වගේම ඔබේ ජීවිතේ සෑම අංශෙම තේරෙනවද? තිමෝතිට පාවුල්තුමා කියනවානේ ප්‍රේමවන්තය තරුණෙක් විදියට ඔයාදිහා බලද්දි නැත්තම් ඔබේ පවුල දිහා බලද්දි නේද? ඔබව සමාජික දිහා බලද්දි ඔහුගේ ආශාව ඔබ ආත්මිකව ඔබ ශාරීරිකව සස් සෑම අංශෙම ඔබ ආශිර්වාද ලබනවට නිවැරදි පාරක යනවට ඔබව මැනිපියුලේට් කරන්නේ ඔබව පාවිච්චි කරලා එයාගේ වැඩ කරගන්නේ. තේරෙනව නේද? ඔබව මෙහෙවනවා ඔබට දැනෙනවා මේ නායකයව හම්බුනාම මම යනවා මගේ ගමන මට මගේ කැඳවීම මාතුල ස්ථිර වෙනවා. මාව මැනිපියුලේට් කරනවා නේ මට ප්‍රේම කරනවා මට එන්ඩීරෙක් විදියට මාව බලා ගන්නවා කියලා ඔබට දැනෙනවා. අන්න එතන තමයි ඔබ නවතින්න ඕනේ. මම තව වීඩියෝ එකක් කරනවා නායකත්වය නිවැරදි නායකත්වයේ යටතේ ඔබ සිටිය යුතු විශේෂයෙන් තරුණ තරුණියන් සිටිය යුත්තේ ඇයි ඔබ නිවැරදි නායකයේ යටතේ හිටියේ නැත්තම් ඔබේ ජීවිතේට පසු කාලයේදී ඇතිවෙන ප්‍රතිවිපාක ගැන මම කතා කරන්නට යනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න අපි ඉන්නේ ඔය සභා 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 කියලා ජේසුස් වහන්සේගේ නාමෙන් ඔය හැම තැනම ඕන එකක් තියෙනවා. තේරෙනව නේද? මම කිව්වා වගේ ඔබට ඉක්මනින් ඔබ තීරණය ගන්නට එපා. ඔබ සභාවකින් වෙන සභාවක් තෝරගන්නට අවශ්‍ය නැහැ. හැබැයි යම් කෙනෙක් කියනවා නම් ඔබ කැඳවපු සභාවෙම අවංකව මොනවා වුණත් ඒකෙම ඉන්න ඕන. ඒකේ ඕන දේවල් පාස්ට් ස්ටේජ් එකට ඇවිල්ලා එයාගේ ජීවිත කතාවම කියනවා, උඩ පනිනවා, බල්ටි ගහනවා, සුදාත් වෙනවන්සේ ඇවිල්ලා කියලා මොකද්දෝ කට්ටිය හූ කියනවා, ඩ්‍රම කෙනෙක් එනවා ස්ටේජ් එකට ගීතිකා කණ්ඩායම තවත් මේ සැනකෙලියක් වගේ එයාලා ඕන ඕන දේවල් කරනවා. ඔබ ඒකෙම ඉන්න ඕන කියලා සමහර අය කියනවා. එහෙම කියනවා නම් අන්න ඔබේ ස්වභාවය එහෙම ඉගෙනීමක් කරනවා නම් මොනවා තිබුණත් මේක ඉන්න ඕන කියලා අන්න ප්‍රධානම මේ ඔබට පළවෙනි වෙඩිමුරේ හම්බෙලා ඔබ තව තැනකට යන්නට අවශ්‍යද කියලා ඔබ තීරණය කරන්න. ඒ නිසා යාඥාවෙන් දේව වචනයට ඉගෙනීමට ක්‍රියාපත අරගෙන බලන්න. ඉස්සල්ලාම තිබුණේ ඉගෙනීම ඉගෙනීම ඉගෙනීම. ජේසුස් වහන්සේ අවුරුදු මේ තුනක් තුනම ආරම්භ කිරි උගන්නන එක. හරි ඉගෙනීම තියෙන තැනට යන්න ඔබ තනියම ඔබ මුහුණ දෙන්න යන ඔබේ ජීවිතේට. ජේසුස් වහන්සේ ඔබෙන් තමයි ප්‍රශ්න අහන්නට යන්නේ. ඒ නිසා ඔබේ ආත්මික ජීවිතයේ වගකීම තියෙන්නේ තව කොහෙවත් මේ මනුස්සයන්ට නෙමෙයි ඔබට. ඔබ බයිබලයේ කියවලා නිවැරදි දේව ධර්මයේ මේ මේ දේව වචනේ උගන්නන සභාවක් හොයාගන්න දැන් ඉන්නේ ඔබ ඒ වගේ තැනක නම් ඔබ කියනවා අයියෝ මට හම්බෙලා තියෙන නායකයා මගේ සභාව නියම තැනක් ලොකු ප්‍රසිද්ධකමක් නැහැ ලොකු තැනක් නැහැ මේ මේ නුමුත් මාව ආත්මිකව වගේම ශාරීරිකව වගේම මගේ සමාජීය ලෙස මාව පෝෂණය වෙන මම නියම තැනක ඉන්නේ නියමයි එතන ඉන්න මේ දේවදාසයන්ට ආදරය කරන්න ඔබට පුළුවන් විදිහට සපෝට් එකක් වෙන්න ඒ වගේම අවදානෙන් දේව වචනේ කෙරෙහි ඔබේ ජීවිතේ තබාගෙන ඔබව දෙවියන් වහන්සේ කැඳෙව්වා වූ කැඳවීම ඒ සභාව තුළම සිටගෙන ඒ නායකත්වවලට යටත් වෙලා උන්ට ගරු කරමින් ඒ කරා ඔබ ගමන් කරන්න. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න ආත්මික ජීවිතය. ඉතින් තව බොහෝ දේවල් මේ ගැන කතා කරන්න පුළුවන්. මම හිතනවා මේ බේසික් කතා කරනවා කියලා මම නැවත රූම් එක නැවත අර ඉස්සලා සෙටප් එකේ අපි ආයි ඔබ ඔබ හමු වෙන්නට එද්දී අපි කතා කරමු නායකත්වයේ හරි නායකත්වයේ තෝරා ගැනීම ඔබේ ජීවිතයට බලපාන්නේ කොහොමද? ඒ වගේම මේ දර්ශනවාදයේ අයිඩියොලොජිකලි ওই නායකයෝ මේ මැනිපියුලේට් කරන නායකයෝ කොහොමද මිනිසුන්ගේ මනස් පාලනය කරලා උන්ට කණ්ඩායමක් හදාගන්නේ කියලා මම තව වීඩියෝ එකක් කරන්නට යනවා. මේ වගේ අපි කොහොමද අපිට කාලයක් තිස්සේ චූටි කාලේ ඉඳලා අපේ ඔළුවට දාලා තියෙන වැඩ වසම් ක්‍රමය වෙන්නට පුළුවන්? කොමියුනිස්ට්වාදය වෙන්නට පුළුවන්, ධනවාදේ, ඔය ඔක්කොම වාද අපි අන්ඩු කරලා හරි වාදේ අපේ ඔළුවට දාගන්නේ කොහොමද කියලා ඔබත් එක්ක කතා කරන්න ඉතාමත් ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ ලොක්ඩවුන් එකේ ඔබ සතුටෙන් ඉන්න නේද? ඔබේ සතුට අනිත් අය එක්ක බෙදා දෙන්න, ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ වීඩියෝ යම් කෙනෙකුට වැදගත් කියලා ඔබට තේරෙනවා නම් එයාට ෂෙයා කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ජේසු පිටයි, නැවත හම්බෙමු.